දේශනාව ආරම්භ කිරීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සූත්‍ර සම්භාෂණය යටතේ අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක පුද්ගල වර්ගයේ සූත්‍ර කීපයක් සම්බන්ධයෙන්. මොකද්ද මේ ඒක පුද්ගල වර්ගය කියලා කියන්නේ? විශේෂයෙන්ම මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්. ඒතොර මතක ඇති කලින් වතාවේදී අපි සාකච්ඡා කරපු අවස්ථාවවලදී නොඑක් නොඑක් පැතිකඩවල් තමයි අපට මේ සූත්‍ර වලින් දකින්න ලැබෙන්නේ. සමහර තැනකදී කතා කරනවා තමන්ගේ විමුක්තිය ගැන, ඒ වගේම ශාසනයේ දියුණුව පිරිහීම ගැන. ඊළඟට නොඑක් පැතිකඩවල් අසුරෙන් අද දවසේදී අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරයෙන් කොටසක් පිළිබඳව. ධර්ම සූත්‍ර පාඨය පේනව ඇති. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. ඉතින් අපි මේ පදයන් වල අර්ථය ගැඹුරෙන් විමසන්ට යන්නේ යම් පමණකට අපි තේරුම් ගනිමු. බුදුරජාණන් වහන්සේම මේ තමන් ගැන, තමන් වහන්සේ ගැන කරන ගුණ වර්ණනාවක් අපි අහලා තියෙනවානේ. අට කතාවේ තියෙනවානේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ. බුදුරජාණන් වහන්සේ නමක් වර්ණනා කළත්, කල්පයක් මුළුල්ලේ වර්ණනා කළත් කල්පයේ ගිවි යන බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ සූත්‍ර වලින් අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ ගුණය විවරණය කරපු එක්තරා අවස්ථාවක්. සූත්‍රයේ අර්ථය තමයි, මහණෙනි, ලෝකේ බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සුව පිණිස, ලෝක සත්වයාගේ අනුකම්පාව පිණිස, ලෝක සත්වයාගේ කරුණාව වෙනුවෙන්, කරුණාවෙන් බොහෝ දෙවි මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස ලෝකේ එක් පුද්ගලයෙක් උපත ලබනවා. කවුද ඒක පුද්ගලය? තමයි තථාගත වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් නැවත වතාවක් සූත්‍ර පාඨයේ විවරණය කරන්නේ, අයංකෝ භික්කවේ ඒක පුද්ගල ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය සුඛාය හිතාය දේව මනුස්සානං අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං. උතර එකම පාඨයේ නැවත වතාවක් අවධාරණය කරනවා බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේගේ ඉපදීමේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් අපි ඉදිරියට විවරණය කරගනිමු. මේ වටිනාකම සම්බන්ධයෙන් දේශනාවේ අටුවා විවරණයන්හි තියෙන විවරණයන් අනුව දේශනාව අනුව කොහොමද ගලපගන්නේ කියන කාරණේ. ඊට කලින් අපි මේ පද සම්බන්ධයෙන් යම් අර්ථ දැක්වීමකට යමු වෙමු. කතාවස්තු ප්‍රකරණ ඉගෙනගෙන තියෙන පින්නතුන් දන්නව ඇති, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අය දන්නව ඇති, කතාවස්තු ප්‍රකරණයේ පළවෙනි කතාව තමයි පුද්ගල කතාව. එතකොට මේ පුද්ගල කතාව නිකාය 18 අතුරෙන් දැක්වෙන්නේ වජ්ජිපුත්තක සම්මිතිය කියන මෙන්න මේ නිකායන්. පුද්ගල පරමාර්ථයක් තිබුණායි කියලා එයා වරදවා වටහාගෙන හිටියා. ඒ නිසා විශේෂයෙන්ම ධර්මය ඉගෙන ගන්නකොට, ධර්මය කියවනකොට, ධර්මය අධ්‍යයනය කරනකොට අපි දැනගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ නොඑක් දේශනා විලාස සම්බන්ධයෙන්. ඉතින් ඒ දේශනා විලාස, දේශනා ක්‍රම අපි දන්නේ නැත්නම් අපි අර්ථ ගන්නෙ වැරදි විදිහකට. තුරු බුදුරජාන් වහන්සේගේ දේශනා ක්‍රම අපිට දෙකක් දකින්න ලැබෙනවා. ඒ තමයි සම්මුති කතාව සහ පුද්ගල කතාව කියලා.
තොර මේ සූත්‍රය බලන්න, මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ සම්මුතිය ඉඳගෙන, සම්මුති කතාව ඉඳගෙන, පරමාර්ථ වශයෙන් නෙමෙයි. එතකොට මෙතන මේ පුද්ගලෝ කියලා දක්වලා තියෙන්නේ සම්මුති වශයෙන්, පරමාර්ථ වශයෙන් නෙමෙයි. තොර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ සූත්‍ර දේශනාව අපි අයිති වෙන්නේ සම්මුති දේශනාව වශයෙන් කරපු දේශනාවක්. එතකොට අටකතාවේ දැක්කෙන විදිහට තත්තු පුද්ගලෝ සත්තෝ ඉත්‍ති පුරිසෝ කත්තියෝ බ්‍රාහ්මනෝ දේවෝ මාරෝ ඔය විදිහට දක්වනවානේ බුදුරජාන් වහන්සේ. ස්ත්‍රිය සම්බන්ධයෙන් පුරුෂයා, ශාස්ත්‍රියන්, බ්‍රාහ්මණයන්, දෙවියන්, මාරයන් ඔය විදිහට මේ සම්මුති ඉඳගෙන බුදුරජාන් වහන්සේ ආමන්ත්‍රණය කරනකොට, සම්මුති කතාවන් දක්වනකොට, සම්මුති දේශනාවන් කියලා අපිව දක්වනවා. එතකොට ඒවට කියන්නේ සම්මුති දේශනා. බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට රූපං භික්කවේ අනිච්චං, ඔය විදිහට පරමාර්ථ සම්පූර්ණේම පරමාර්ථ උදුරා දක්වලා දේශනා කරනකොට අනිච්චා දුක්ඛානත්තා ඛන්ධා ධාතු ආයතනාති සතිපට්ඨානාති, මෙන්න මේ විදිහට රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාරයන් අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, මේ විදිහටම ස්කන්ධ පංචකය දුකයි, අනාත්මයි. මේ විදිහට ස්කන්ධය පහළ වෙනවා, ආයතන පහළ වෙනවා, ධාතු පහළ වෙනවා, සතර සතිපට්ඨාන කියලා කියන්නේ මෙන්න මේවයි. අනේ විදිහට බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්මයන් උදුරා දක්වමින්, පරමාර්ථ ධර්මයන් මූලික කරගෙන කරපු දේශනාවන්ට අපි කියනවා පරමාර්ථ දේශනා කියලා. ඉතින් ඒ නිසා අපි සූත්‍ර ධර්මයන්ෙහිදී අපට අවබෝධයක් තියෙන්න ඕන බුදුරජාන් වහන්සේ මේ කරපු දේශනාව සම්මුති දේශනාවක්ද පරමාර්ථ දේශනාවක්ද කියලා තේරුම් ගන්න. ඉතින් සම්මුති දේශනාව තුළම අපට මේ පරමාර්ථ ධර්මයන් ඇහිඳන්න පුළුවන්, උදුරා දක්වන්නට පුළුවන්. නමුත් මේ දේශනාවේ සැකසීම, දේශනාවේ ව්‍යුහය දිහා බැලලා තමයි අපි මේ තීරණය කරන්නේ. එතකොට මේ දේශනාව අයිති වෙන්නේ සම්මුති කතා. එහෙනම් සම්මුති දේශනාවට තමයි මේ දේශනාව අපි ඇතුළත් කරන්නේ. ඉතින් අටුවාවේ විස්තර කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ සම්මුති කතා, එහෙම නැත්නම් පුද්ගල කතාව මාතෘකා 8ක් කරණ කොටගෙන දේශනා කරනවා කියලා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න සමහරට මේට අමතරව මාතෘකා තියෙනවද අපි දන්නේ නැහැ. අටුවාවේ විස්තර කරන්නේ මෙන්න මේ මාතෘකාට තමයි. පළවෙනි එක තමයි හිරොත්තප්ප දීපනත්තම්, තමයි සත්වයා තුළ හිරි ඔතප් ප්‍රකට කරවීමට. වගේම හිරි ඔතප් සම්බන්ධයෙන් දක්වන්නා වූ දේශනාවලදී බුදුරජාන් වහන්සේ සම්මුති ඉඳගෙන තමයි දේශනා කරන්නේ. මොකද ස්කන්ධ පංචකයට හිරි ඔතප් ඇති වෙනවා කියලා කිව්වොත් ඒක සත්වයන්ට තේරුම් ගන්න බැරි වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පොඩි උදාහරණයක්, උදාහරණ ගොඩාක් තියෙනවා. එක උදාහරණයක් ගත්තොත් එහෙම, ඉතින් මේ උදාහරණ අපි තෝරගත්ත අපේ ජීවිතයටත් ගොඩාක් වැදගත් වෙනවා. කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවවාද තුනක් දුන්නානේ. ඒ අවවාද තුනේ එක අවවාදයක්. ඒ තමයි තස්මා හිතේ කස්සප ඒවං සික්ඛිතබ්බං, තිබ්බම් මේ හිරෝතබ්බං පච්චුපට්ඨිතම් භවිස්සති තේරේසු නවේසු මජ්ජිමේසුති ඒවං හිතේ කස්සප සික්ඛිතබ්බං. එතකොට කාශ්‍යප තෙරුන් වහන්සේට එතකොට රහත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ අවවාද තුනේ මේක අවවාදයක් තමයි. ස්ථවිර නවක මධ්‍යම භික්ෂුන් වහන්සේලා කෙරෙහි හිරියොතක් පිහිටවාගෙන ඉන්නට කියලා. මොකද කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ సంతානය තුළ මානය වැඩිවීමට හේතු සාධක කරුණු බොහොමයක් තියෙනවා. ඒ නිසා මානය වැඩෙන්න පුළුවන්. බුදුජන් වහන්සේ එයට ප්‍රතිකර්මයක් වශයෙන් තමයි මේ සූත්‍ර, මේ අවවාදය ලබා දෙන්න යෙදුනේ. එතකොට බලන්න මෙතන කන්දේසු ඉරත්තබ්බම් පච්චුපට්ඨිතං කියලා කියවේ නැහෙනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන් කෙරෙහි හිරියොතප් පිහිටවා ගන්න කියලා. එතකොට ඒ අර්ථයෙන් මෙතන හිරියොතප් දැක්වීම අර්ථයෙන් දක්වලා තියෙන්නේ සම්මුති දේශනාව ඉදගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඊළඟ කාරණයට අපි යමු. ඒ තමයි ඊළඟ කාරණේ කම්මස්සකතා දීපනත්තං. බුදුරජාණන් වහන්සේ
සත්වයා කර්මය කරන්නකොට නිපදිලා තියෙනවා. සත්වයාගේ දායාදය කර්මයයි, ස්වකීය දේ කර්මයයි. ඔය විදිහට කර්මය සම්බන්ධයෙන් දේශනා දැක්වන තැන්වලදී බුදුරජාන් වහන්සේ පුද්ගල කතාව තමයි යොදාගන්නේ, පුද්ගල දේශනාව, සම්මුති දේශනාව. දැන් බලන්න, අපි දන්නම සූත්‍රයක් තමයි චුල්ලකම විභංග සූත්‍රය. එතන බුදුරජාන් වහන්සේ කර්මය අනුව සත්වයා නොයෙක් සැපදුක් විඳින ආකාරය නොයෙක් පැතිකඩවල වලින් දක්වනවානේ. එතන බුදුරජාන් වහන්සේ කියනවා, කම්මස්සකාමානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කම්මන් සත්‍ය විවජති යදිදං හීනම්පති පනීතතා යාති. තොර මෙතන පේනවානේ කම්මස්සකතා දීපනත්තං කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, මානවකේ සත්වයා කර්මයේ ස්වකීය කොට ඇත්තේය, කර්මයේ දායාද කොට ඇත්තේය, කර්මයේ යෝනි කොට ඇත්තේය, කර්මයේ බන්දු කියන තමන්ගේ ඥාතිත මිත්‍රාදීන් හරියට වගේ තියෙන කර්මය. ඊට පස්සේ කම්ම පටිසරණ, සත්වයන්ගේ පිළිසරණකට තියෙන කර්මය. සත්වයන් හීන ප්‍රණීත වශයෙන් කර්මයේ සත්වයන් බෙදලා දක්වනවා, බෙදෙනවා. ඒතර මෙතන බුදුජානන් වහන්සේ දේශනා කළේ නැහැ කම්මං කන්දේ විවජිත කියලා කියවෙ නැහැනේ. කම්මස්සකාමානව කන්දා කියලා කියවෙ නැහැනේ. එතකොට බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කළේ මේ සම්මුති දේශනාව විදගෙන. ඊළඟට තමයි තුන්වෙනි කාරණය පච්චත්ත පුරිසකාර දීපනත්තං කියලා කියන්නේ. පච්චත්ත පුරිසකාර දීපනත්තං කියලා කියන්නේ පුරිසකාර කියලා කියන්නේ සත්වයන් විසින් කරන්නා වූ කුසලාදී කටයුතු කරන කියන දේවල්. පච්චත්ත කියලා කියන්නේ වෙන වෙනම වෙන වෙනම සත්වයන් විසින් කරන්නා වූ ඒ කර්මයන්, ඒ කටයුතු හුවා දැක්වීම පිණිස ඒ කරුණ ප්‍රකට කරන්න බුදුරජාන් වහන්සේ මේ පුද්ගල කතාවේ දාගෙන තියෙනවා. කියන්නේ සම්මුති දේශනාව විඳගෙන. අතකෝ රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ, මේ උදාහරණ ගොඩාක් තියෙන මේ වගේ. ඉතින් බිම්බිසාර රජතුමා වේළුවනාරාමේ පූජා කරපු වෙලාවේ මේ ස්කන්ධ පංචකයක් පූජා කළා කියවේ නැහෙනේ. අතකෝ රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ සෝවන්නමයම් භින්කාරං ගහෙත්වා භගවතෝ ඕනෝ ජේසි ඒතාහම් භන්තේ වේළුවනං උයානං බුද්ධ ප්‍රමුඛස්ස භික්ඛු සංඝස්ස ධම්මීති. එතකොට බිම්බිසාර රජතුමා ඒ ස්වර්ණමය පැන්කෙන්ඩියක් අරගෙන ඒ ජලයේ වක් කරලා ඒ වේළුවන රාමේ සංඝයාට පූජා කළා. ඉතින් ඒ පූජා කරපු සිදුවීම දක්වන්නේ කන්දෝ කියලා නෙමෙයිනේ, ස්කන්ධ පංචකයක් තමයි. නමුත් එතන දේශනාවේ තියෙන්නේ බිම්බිසාරෝ රාජා, රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ. ඊළඟට තමයි කතා කරනවා ආනන්තරිය දීපනත්තත්. ඒ කියන්නේ ආනන්තරිය කර්ම පිළිබඳව දක්වන්නට. බුදුරජාන් වහන්සේ ආනන්තරිය කර්ම ගැන කතා කරනකොට ස්කන්ධ පංචකයක් තවත් ස්කන්ධ පංචකයක් මෙරුවා කියලා කියවෙ නැහෙනේ. ඒතොර කියන්නේ මාතරං ජීවිතා වෝරෝපේති, පිතරං ජීවිතා වෝරෝපේති, අරහන්තං ජීවිතා වෝරෝපේති, දුට්ඨේන චිත්තේන තථාගතස්ස ලෝහිතං උප්පාදේති. ඔය විදිහටනේ තියෙන්නේ. මේ පဋාණ පාළියේ නිතරම උපනිස්සය ප්‍රත්‍ය සම්බන්ධයෙන් විවරණය වෙන තැන දක්වන පාඩ. එතකොට යම්කිසි කෙනෙක් මවගේ ජීවිතය තොර කරනවා, මව ජීවිතයෙන් තොර කරනවා, පියාව ජීවිතයෙන් තොර කරනවා, රහතන් වහන්සේගේ දිව තොර කරනවා. එතකොට ඒ සම්මුති කතාවේ පුදුගල කතාව විඳගෙන කරන දේශනාවෙන් තමයි යහන සත්වයාට ඒ ධර්මයේ මනාව අවබෝධ වෙන්නේ. යනුව බුදුරජාණන් වහන්සේ ආනන්තරිය කර්ම ප්‍රකට කරවන්නට, මේ කර්ම කර්මඵලය ප්‍රකට කරවන්නට, එහි විපාකය බැරෑරුම් බව ප්‍රකට කරවන්නට පුද්ගල කතා විඳගෙන තමයි දේශනාව කරන්නේ. ඊළඟට තමයි බ්‍රහ්ම විහාර දීපනත්තං. ඉතින් සූත්‍ර පිටකයේ පුරාවටම ජාතක කතාවල වගේ බුදුරජාණන් වහන්සේ මේ බෝසත් අවදිය තුලදී නොඑක් සූත්‍රයන්හිදී මෛත්‍රී කරුණා මුදිත උපේක්ෂා ගැන මේ බ්‍රහ්ම විහාර වැඩිම සම්බන්ධයෙන් විවරණ වෙන සූත්‍රවලදී සත්ව
පුද්ගල කතාවෙන් තමයි විස්තර කරන්න. තවත් අපට හොඳට පැහැදිලෙන දෙයක් තමයි මේ බ්‍රහ්ම විහාරවල අරමුණ සත්ව ප්‍රඥප්තියනේ. ඒතර බුදුරජාන් වහන්සේ ප්‍රඥප්තිය සත්ව පුද්ගල ප්‍රඥප්තිය ඉඳගෙන තමයි මේ විශේෂයෙන් මේ බ්‍රහ්ම විහාර දේශනාව සිද්ධ කරන්නේ. ඒතකොට මේ අපි එක උදාහරණයක් තියෙනවා මහා සුදස්සන සූත්‍රයේ. අපි බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම විහාර වඩලා බ්‍රහ්ම ලෝකේ පුදුනා කියන විස්තරය දක්වන්නේ මේ විදිහට. සෝ චත්තාරෝ බ්‍රහ්ම විහාරේ භාවෙත්වා කායස්ස බෙහෙදා පරම්මරණ බ්‍රහ්ම ලෝකූපගෝ අහෝසි. එතකොට පංචක්ඛන්ධෝ කියලා කියන්නේ නැහැ. ඛන්ධෝ චත්තාරෝ බ්‍රහ්ම විහාරේ කියලා දක්වන්නේ ස්කන්ධ පංචකයක් බ්‍රහ්ම විහාර වඩෝ කියලා නැහැ. එතකොට තියෙන්නේ බෝසතාණන් වහන්සේ මෙතන සෝකිනිගේ අර්ථය මේ මහා සුදස්සන කාලයේදී බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම විහාර වඩලා තමන්ගේ ජීවිතයේ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝක පරායන වුණා කියන එක තමයි අර්ථවත් වෙන්නේ. ඊළඟට තමයි පුබ්බේ නිවාස දීපනත්තා. පුබ්බේ නිවාස අභිඥාව ගැන, පුබ්බේ නිවාස ඥානය ගැන කතා කරන තැන්වලදී බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාස ඥානය සාක්ෂාත් කරපු අවස්ථාවවලදී, ඒ වගේම පුබ්බේ නිවාස ඥානය කොහොමද අන්න ඒ සාක්ෂාත් කරන්න කියන තැන්වලදී, තවත් ওই බ්‍රහ්මජාල සූත්‍රයේ ගොඩාක් තැන්වල තියෙනවනේ ඒ දෘෂ්ටිගත සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයන් අතීතයේ කලින් ජීවිතවලදී අභිඥා තිබිලා තමන්ගේ පරාසය අනුව ඒ අය යම් යම් දෘෂ්ටිවල දෙලමීමට හේතු වීම ආදී ගැන කතා කරන තැන්වලදී, වගේම පුබ්බේ නිවාසානුස්සති දේශනාව අනුව කොහොමද පුබ්බේ නිවාස අභිඥාව ලබා ගන්න කියන තැන්වලදී, ඉතින් ඒ විවරණ හැම තැනකදීම එකම ආකාරයට තමයි මේ පුබ්බේ නිවාස දේශනාව සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ උදාහරණයක් දක්වලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ දක්වනවානේ තමන් වහන්සේ සම්බන්ධයෙන්, තමන් වහන්සේ කොහොමද පෙර ජාති සීගලේ කියන එක විනය පිටකේ සූත්‍ර පිටකේත්. එතකොට මේ පරාජිකා පාළිය දක්වන පාඨයක්. සෝ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරාමි කියලා මෙතන තියෙන මේ බෝසතන් වහන්සේ සම්බන්ධයෙන් තමයි දක්වලා තියෙන්නේ. සේයති දං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාලිසම්පි ජාතියෝ විදිහට තියෙන්නේ. බුත්සතන් වහන්සේ නොඑක් ආකාරයේ පෙරවිසු කඳපිළිවෙල සිහි කරනවා. කොහොමද එක ජාතියක්, ජාති දෙකක්, ජාති තුනක්, ජාති හතරක්, පහක්, ඊළඟට 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, ජාති 100ක්, ජාති 1000ක්, ජාති ලක්ෂයක්, ඊළඟට නොඑක් සංවට්ඨ විවට්ඨ කල්පයන්. ඊළඟට බණ්ඩ අවධානය දෙන්න ඊළඟ පාඩ. අමුත්‍රාසින් ඒවන් නාමු ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවම ආහාරෝ. ඒ තැන්වල මෙන්න මේ විදිහට තමයි මගේ නම තිබ්බේ. මෙබඳු ගෝත්‍රයන්ගේ තමයි ඉපදුනේ. මෙබඳු වර්ණයන් තමයි තිබුණේ. මෙබඳු ආහාර තමයි ගත්තේ. ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී. මේ විදිහට තමයි සැප දුක් විඳ කියලා තමයි දේශනා කරන්නේ. එතකොට දැන් මේ තැන්වලදී කියන්නේ මේ විදිහට ස්කන්ධ පංචකයක් තිබුණා, මේ විදිහේ ආයතන ගොඩක් තිබුණා කියලා කියන්නේ. එතකොට දේශනාවේදී පුද්ගල දේශනාව තුළ ඉඳගෙන සම්මුති දේශනාව තුළ ඉඳගෙන තමයි මේ දේශනාවන් සිද්ධ වෙන්නේ. ඊළඟට තමයි දක්ෂිනා විසුද්ධි දීපනත්තම්. දානේ දීම සම්බන්ධයෙන්, දානේ දෙන දායකයා සම්බන්ධයෙන්, ප්‍රතිග්‍රහකයා සම්බන්ධයෙන් කොහොමද එහි කුසලා කුසලයන් ලැබෙන්නේ, කුසලා කුසල විපාක ලැබෙන්නේ කියන මෙන්න මේ දක්ෂිනා විසුද්ධිය ප්‍රකට කරවන්නට බුදුරජාන් වහන්සේ එබඳු දේශනාවලදී පාවිච්චි කරන්න මේ සම්මුති දේශනාව නැත්තම් පුද්ගල දේශනාව. නිතරම අපට අහන්න ලැබෙන ධර්මයේ දක්ෂිනා භංග සූත්‍රයේ, ඉතින් ඒ සූත්‍රය අපි පාඨයක් මෙතන දක්වලා තියෙනවා. අත්තානන්ද දක්ෂිනා දායකතෝ විසුජ්ජතිනෝ පටිග්ගහකතෝ. ඉතින් ඔය විදිහට දිගට විවරණේ වෙනවා දක්ෂිණ විභංග සූත්‍රයේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියුවේ නැහෙනේ ස්කන්ධ පංචකයක් නිසා මේ දක්ෂිණාව පිරිසුදු වෙනවා, ස්කන්ධ පංචකයක් නිසා දක්ෂිණාව ප්‍රතිග්‍රාහක ස්කන්ධයක් නිසා දක්ෂිණාව පිරිසුදු වෙනවා, දායක ස්කන්ධයක් නිසා දක්ෂිණාව පිරිසුදු වෙනවා කියලා නැහෙනේ. එතකොට සම්මුති දේශනාව විඳගෙන පුද්ගල දේශනාව විඳගෙන තමයි මේ සිද්ධ කරනු ලබන්නේ. ඊළඟට තමයි
ලෝක නිරුත්තිය එම ලෝක සම්මුතිය අප්පහනත්තං. බුදුරජාන් වහන්සේ නිතරම මේ ලෝක සම්මුතිය ඉඳගෙන තමයි දේශනාව සිද්ධ කරන්නේ. එතකොට මේක අනික් සූත්‍රවලටත් අයිති වෙනවා. මේ මාතෘකාවට විතරක් නෙමෙයි. එතකොට සූත්‍ර පිටකේ වැඩිදුරම තියෙන්නේ සම්මුති දේශනානේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝක සම්මුතිය ඉක්මවන්නේ නැහැ කියලා කියනවා. එතකොට ලෝක සම්මුතියේ තියෙන ව්‍යවහාර වචන තමයි උන්වහන්සේ පාවිච්චි කරන්නේ. හොඳම උදාහරණයක් තියෙනවා මේ පොට්ටපාද සූත්‍රය කියනවා. ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍ය ලෝක ව්‍යවහාර ලෝක පඤ්ඤාත්‍යෝ යාහි තථාගතෝ අපරාමසන්ති. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පාවිච්චි කරන වචන, ලෝකේ පාවිච්චි කරන වචන මාලාව, ලෝකේ පාවිච්චි කරන ව්‍යවහාරයන්, ඒ පැනවීම බුදුරජාන් වහන්සේ ඉක්මවන්නේ. ඒ පැනවීම, ඒ ඉක්ම, ඒ ලෝක ව්‍යවහාරයන් පාවිච්චි කරමින් තමයි තමන් වහන්සේගේ දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඊළඟට අපි බලමු ඒක පුද්ගලෝ කියලා කියවනේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ ඒක පුද්ගලෝ? ඒ කියන්නේ අපි කියන්නේ මේ වගේ ඉන්නේ එකම එක්කෙනයි කියලා අපි කියන්නේ. ඇයි? එතකොට ඒ වගේ ලක්ෂණ ඇති කරගන්න ලේසි නෑ හැමෝටම. දැන් උදාහරණයක් ගත්තොත්, අපි සාමාන්‍ය ලෝකේ උදාහරණයක් ගත්තොත්, යම්කිසි ක්‍රීඩාවකට දක්ෂ කෙනෙක් හිටියොත් එහෙම අපි කියන්නේ මේ ක්‍රීඩාවට දක්ෂ මේ වගේ කෙනෙක් නම් ඉතින් ආයේ බිහි වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හිතමු යම්කිසි ඉතාම නුවණැති විද්‍යාඥයෙක් යම්කිසි දෙයක් හොයාගත්ත කෙනෙක්. එහෙම නැත්නම් දාර්ශනිකයෙක්, නැත්නම් චිත්‍ර ශිල්පියෙක්, වෛද්‍යවරයෙක්, විද්‍යාඥයෙක්. ඉතින් ඉබඳු කෙනෙක් මිය ගියාට පස්සේ කියන්නේ නැවතත් මේ වගේ කෙනෙක් නම් උපදින්නේ නැහැ කියලා. ඉතින් මේ සාමාන්‍ය දක්ෂතා ගැන එහෙම කියනවා නම් බුදුරජාන් වහන්සේගේ ගුණස්කන්ධය ගැන කවර කතාවද? ඉතින් කියනවා කේනට හේන එක පුද්ගලෝ. බුදුරජාන් වහන්සේ මොන අර්ථයෙන්ද මේ එක පුද්ගලයෙක් වෙන්නේ? ඒ කියන්නේ මේ දුර්ලභ වෙන්නේ, මේ බඳු දුර්ලභ වෙන්නේ, වෙන අය සමග සම වෙන්නේ නැත්තේ. ඒ තමයි අසදිසට්ඨේන. අන් කවුරුත් එක්ක සම කරන්නට බෑ. ඊළඟට අසම සමට්ඨේන එකම අර්ථයේ තියෙන ඇත්තටම. අසම කියලා කියන්නේ බුදුරජාන් වහන්සේව වෙන කාටවත් සම කරන්නට බෑ. සමට්ඨේන කියලා කියන්නේ සම කරනවා නම් සම කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නමකට විතරයි. ගුණ විසිට්ඨේන තමයි බුදුරජාන් වහන්සේගේ ගුණ කාටවත් සම කරන්නට බෑ. ගුණපැත්තෙන් ගන්නකොට ඉතා විශිෂ්ට වූ ගුණ සම්භාරයකින් බුදුරජාණන් වහන්සේ සමන්විත වෙනවා. ඒ නිසා අපි කතා කළේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය කල්පයක් මුළුල්ලේ බුදුන් වහන්සේ නමක් විසින් වර්ණනා කළත් කල්පය ගෙවෙනවා, බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියන එක. ඉතින් අපි මේ සූත්‍රයේදී කතා කළේ මේ බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන දුර්ලභත්වය පිළිබඳව. ඉතින් තවත් අපි විමසලා බලමු දේශනානුසාරයෙන් ඇයි බුදුරජාණන් වහන්සේ නමක් දුර්ලභ වෙන්නේ කියලා. දැන් හැමෝම හිතනවා ඇතිනේ, ඉතින් දැන් අපිට මේ බුද්ධ ශාසනයක් තියෙනවා. හැමෝම හිතනවා ඇතිනේ අපිට බුද්ධ ශාසනයක් තියෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයේදී අපිට හැකිතරම් ධර්මයේ හදාරන්න පුළුවන්. ඒ වගේම මෙහෙර විහාර තියෙනවා. ඉතින් මේ මොකද්ද මේ දුර්ලභත්වය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇයි ඒක ලේසි පහසු වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඒ බඳු තැනකටපත් වෙනවා කියන එක මේ ලේසියෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ බඳු තැනකටපත් වෙන්න එක ගුණයක් පුරලා බෑ. එක ගුණයක් වුණත් කඩින් කඩ පුරලත් බෑ. ඒ ගුණය කාලයක් පුරන්න ඕනේ. ඒ පුරණ ගුණය අඛණ්ඩව නැවත නැවත සකසා කරන්නට ඕනේ. සක්කච්ඡකාරී කියන්නේ ඒකට. ඊළඟට සතතයෙන් කරන්න ඕනේ, නැවත නැවත ඒ කරන්න ඕනේ. එක ගුණයක් පුරලත් මදි. ගුණ සම්භාරයක් තියෙනවා. ඒ ගුණ ටික කැටි කරලා ගත්තොත් එහෙම දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ථ පාරමිතා. ලෝකෙ හැමෝටම දන් දෙනවා කෙනෙක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් කෙනෙක් දන් දෙනවා නම් ඒ කෙනෙක් දන් දෙන්නේ තමන්ට කොටසක් තියාගෙන.
බෝසතන් වහන්සේ දන් දුන්නේ තමන්ට කිසි දෙයක් තියාගන්න නැතුව ඉතුරු කරගන්න නැතිව. ජාතක කතා කියල බලන්න ඒ භාණ්ඩාගාර විවර කරාට පස්සේ සමහර භාණ්ඩාගාර හිස්වෙන්න සතියක් විතර ගියා. නමුත් බෝසතන් වහන්සේගේ හිතේ කිසිම කනගාටුවක් දුකක් සන්තාපයක් ඇති වුණේ නැහැ. රාජ්‍යපවා දන් දුන්නා. හැමෝටම තමන්ගේ සමහර වස්තුව දන් දෙන්න පුළුවන් වෙයි. නමුත් තමන්ගේ අංගපසංග දන් දෙනවා කියන එක ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. තමන්ගේ අමුදරුවන් දන් දෙනවා කියන එක ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. එනිසා විස්සන්තර ජාතකයේ බැලුවොත් එහෙම තමන්ගේ දරුවන් දෙදෙනා තමන්ගේ භාර්යාව දන් දුන්නා. ඒ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ළඟට තමන්ගේ ජීවිතය පවා දන් දුන්නා. හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ විදිහට දාන පාරමිතා පුරන්න පුළුවන් පුද්ගලය ලෝකේ ඉතාම කලාතුරකින් පහළ වෙන්නේ. ඊළඟට සීල පාරමිතාවත්. ලෝකේ සීල් රකින්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ලෝකේ සීල් රකින්න පුද්ගලයෝ ඉතාම අල්පයි. එය යතුරුනුත් සමහර කෙනෙක් තමන්ගේ වස්තුවක් විනාශ වෙන්න ගියොත් මේ සීලය කඩා ගන්නවා. තව සමහර කෙනෙක් තමන්ගේ අංගපසංගක් විනාශ වෙන්න ගියොත් එහෙම සීලය කඩා ගන්නවා. සමහර කෙනෙක් මගේ ජීවිතේ විනාශ වෙයි නිසා මගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ කියලා යම් කෙනෙක් තමන්ගේ සීලය කඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බෝසත් චරිතය තුළදී බෝසතන් වහන්සේ සීල ආරක්ෂා කරනකොට තමන්ගේ ජීවිතය පවා උන්වහන්සේ සමහර අවස්ථාවලදී සමහර ජාතක කතාවලදී යම් කිසි කෙනෙක් මගේ සම්මස් නහර වලින් ප්‍රයෝජන ඇත්තොත් ප්‍රයෝජන මෙත්වා චම්පේය ජාතක බලන්න. සීලව රාජ ජාතකවලදී ඒ නාගරාජෙක් වෙලා ඉපදලා ඉන්නකොට සිල්ලකෙනෙකුට හිතන්නේ සම්ම අවශ්‍ය කෙනෙක් සම් වලින් ප්‍රයෝජන ගත්තා, මස් වලින් අවශ්‍ය කෙනෙක් මස් වලින් ප්‍රයෝජන ගත්තා, මගේ මන් සීලයේ මිදින් නැහැ කියලා බෝසතන් වහන්සේ සිල් ආරක්ෂා කරේ. ඉතින් එහෙම සිල් රකින්න පුළුවන් පුද්ගලයෝ ලෝකේ ඉතාම දුර්ලභයි. මගේම නෛෂ්ක්‍රම පාරමිතාව. ලෝකයේ තමන්ගේ අමුදොරවන් අතහැරලා දාලා, ගෙවල් දොරල් අතහැරලා දාලා, ආරණ්‍යයකට වෙලා, කැලේකට වෙලා, ගහක් යට වෙලා භාවනා කරන්න පුළුවන්, කම්සප අතහැරලා ඉන්න පුළුවන් පිරිස ලෝකෙ ඉතාම ස්වල්ප දෙනයි. ඉතින් ජාතක කතා කියවල බලන්න, ජාතක කතාවල බෝසතාන් වහන්සේ කෙතරම් වාරයක් කොපමණ කාලයක් තමන්ගේ වස්තු අතහැරලා දාලා ඍෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදි වුණාද. එහෙන් පැවිදුනේ බලන්න ජාතක කතාවල රජවරු වෙලා ඉඳලා පැවිදි වෙච්ච වායිතා විශාල ප්‍රමාණයක් තියෙනවා. සිටුවරු වෙලා ඉඳලා, ඉතා ධනවත් අය වෙලා ඉඳලා පැවිදි වෙච්ච වාර බොහෝමයක් තියෙනවා. නිසා එබඳු අත්හැරීමක් කරන්න පුළුවන් සත්‍ය ලෝකෙ දුර්ලභයි. නැවර ප්‍රඥා පාරමිතාව. ප්‍රඥා පාරමිතාව පිරීම වශයෙන් නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ගෙන ගැනීම වගේම බුද්ධ ශාසන පැවිදි වෙලා ධර්මය ඉගෙන ගැනීම, ධර්මය හැදෑරීම, සමත වශයෙන් ධ්‍යාන ප්‍රඥා ලබා ගැනීම, ඊළඟට විදර්ශනා ප්‍රඥා ලබා දියුණු කර ගැනීම. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් සත්‍ය ලෝකෙ දුර්ලභයි. ළඟට වීරිය පාරමිතාව. මහා කාන්තාරේ වුණත් වතුර නැති වෙලාවේ වුණත් කොහොමරි වතුර ටිකක් ගන්න උත්සාහවත් වෙනවා කියලා එබඳු කටයුත්තකට උත්සාහවත් වෙන සත්වය ලෝකේ ඉතාම දුර්ලභයි. කවුද කාන්තාරයක් මැද නිදක් හාරන්න උත්සාහවත් වෙන්නේ? ඒ වගේ වීරයක් තියෙන පුද්ගලයෝ ඉතාම දුර්ලභයි. ළඟට තමන්ගේ අතපය කපන කොටත් ශාන්තිය වඩන පුද්ගලයෝ ලෝකේ හරිම අමාරු හොයාගන්න. ඉතින් බෝසතන් වහන්සේ
තමන්ගේ අතපය කපනකොටත් තමන්ගේ ඉවසීම වෙනස් කරගත්තේ නැහැ. ළඟට ජීවිතය ගියත් සත්‍ය ආරක්ෂා කරන පුද්ගලයා ඉතාම දුර්ලභයි ලෝකේ. ඉතින් මේ ජාතක කතා සම්බන්ධයෙන් සියලු විවරණයක් කිරීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දුර්ලභත්වය ගැන අපි කතා කරන්නේ. යම් හැඳින්වීමක් දේශනා පිණිස උපකාර කරුණු ටිකක් අපි සිහිපත් කරන්නේ. ලෝකේ මිනිස්සු තමන්ගේ ලාභය පිණිස බොරු කියනකොට, මුසාවස් කියනකොට සමාජයේ බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න ඉතාම පහසු සමාජයක්, ගිහි සමාජයක් තියෙන. ඒ බඳු සමාජයක තමන්ගේ ජීවිතයට වඩා මේ සිල් ආරක්ෂා කිරීමට වටිනාකමක් දීලා උන්වහන්සේ තමන්ගේ ඒ සත්‍ය පාරමිතාදී ආරක්ෂා කර එමදු පුද්ගලයන් ලෝකී තාම දුර්ලභයි. නැකට තමන්ගේ අධිෂ්ඨානය කිසිම හේතුවක් නිසා වෙනස් කරන්නේ නැහැ. තේමිය කුමාරලා ඉපතලා ඉන්නකොට අපි දන්නවනේ, පිලෙක් වශයෙන්, ගොළුවෙක්, බිහිරෙක් වශයෙන් තමන්ට නොයෙක් අපහසුතා ඇති වුණත් ගින්නෙන්, අවුවෙන් වගේම සත්තුන්ගෙන් කරදර ආවත් ඉබඳු සියලු දේවල් ඉවසාගෙන හිටියා. තමන්ගේ අධිෂ්ඨානය වෙනස් කරගත්තේ නැහැ. ඉතින් තමන්ගේ ගමන කෙලවරට යනකම් මේ අධිෂ්ඨානය වෙනස් කරගන්න නැතුව ඉන්න පුද්ගලයන් ඉතාම දුර්ලභයි ලෝකේ. මේ අධිෂ්ඨානය මේක ජීවිතයක අධිෂ්ඨානයක් නෙමෙයි. ලෝකේ මිනිස්සු ඉන්නවා තමන්ගේ අපි කියන්නේ ගෝල් එකට යනවා කියලා. තමන්ගේ අරමුණට යනකම්, තමන්ගේ සිහිනේ ඉටු වෙනකම් ඉදිරියට යන පිරිස බොහොමයක් ඉන්නවා. නමුත් මේ කතා කරන්නේ අපි එක ජීවිතයක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ඉතා දීර්ඝ සංසාරයක් ගැන. ඒ සංසාරය තුළදී තමන්ගේ අධිෂ්ඨානය අවසාන මොහොත දක්වා අතහැරියේ නැහැ. ළඟට මෛත්‍රිය. තමන්ටත් හිතසුව සලසා ගනිමින් ලෝක සත්වයාටත් හිතසුව සලසපු වාර බොහොමයක් තියෙනවා. ජාතක කතාවල බලන්න තමන්ගේ ශිෂ්‍ය පිරිසට බ්‍රහ්ම විහාර උගන්වලා ඒ ශිෂ්‍ය පිරිසත් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සැප විඳීම පිණිස බෝසතන් වහන්සේ උපදෙස් දුන්න වාර බොහොමයක් තියෙනවා බෝසත් චරිතවලදී. රජවරු වෙලා ඉඳලා තමන්ට සතුරු රජවරුන්ට තමන් මරන්න ආවත් ඒ සතුරු රජවරුන් කෙරෙහි තරහ ගත්තේ නැහැ, මෛත්‍රිය වඩලා ඒ අයටත් යහපත සැලසුවා. අවසාන වශයෙන් උපේක්ෂා පාරමිතාව. ඉතින් තමන්ට උපකාර කරන අය කෙරෙහි, තමන්ට අපකාර කරන, තමන්ට කරදර කරන අය කෙරෙහි එක සමසේ සිත් පවත්වීම ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් බෝසතන් වහන්සේ එක දවසක් නෙමෙයි මේක පුරුදු කරේ, එක ජීවිතයක නෙමෙයි පුරුදු කරේ, ජීවිත ගණනාවක්, කල්ප ගණනාවක් මේ පුරුදු කරා. ඉතින් මේ විදිහට දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා මේ පාරමී බෝසතාණන් වහන්සේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් සම්පූර්ණ කරා. එක දවසක් නෙමෙයි, එක අවුරුද්දක් නෙමෙයි, එක ජීවිතයක් නෙමෙයි, එක කල්පයක් නෙමෙයි, කල්ප 100ක්, කල්ප 1000ක් නෙමෙයි. අවම වශයෙන් බුද්ධත්වයට පත් වෙන නම් සාරාසංග කල්පලක්ෂයක් මේ පාරමිතා පුරන්න ඕන. එහෙම පාරමිතා පුරන සත්වයෝ ලෝකයේ ඉතාම දුර්ලභයි. ලෙහෙසි නැහැ බඳු සත්වෙක් හොයාගන්න. ඉතින් ඒ බඳු සත්වෙක් පාරමිතා පුරන්න කලින් තමන් නියති විවරණ ලබා ගන්න කලින් බුදුරජාන් වහන්සේ නමක් හමු වෙනවා කියලා හමු වෙලා නියති විවරණ ගන්නවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ බඳු කරුණ එකතු වෙන්නේ ඉතාම කලාතුරකින්. මිනිසියෙක් වෙලා උපත ලැබලා, පිරිමියෙක් වෙලා ධානාභිඥා ලැබලා ඒ ජීවිතය තුළදීම සතරපද ගාතාවක් අහන මක අරිහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබිලා ජීවිත පූජාව තුළින් බුසතන් බුදුරජාන් වහන්සේ නමක් හමුවේදී නිවතිරණ ගන්නවා කියන ඒ කරුණු කාරණා එකට එකතු වෙනවා කියලා කියන්නේ ලෙහිසි දෙයක් නෙමෙයි. එතනින් පස්සේ තමයි ඊළඟ ටික ඒ කියන්නේ අඩුම වශයෙන් සාරාසංකල්පලක්ෂය කියන කාරණේ ඊළඟට තමයි අපිට ඒ පිරීමේ කාලය අඩුම කාලයේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඊට කලින් තවත් ඊට කලින් ගුණධර්ම පුරන්න ඕනේ අතෙන්ට එනකම්.
නීතිවරණ ගණ්ඩ එනකම්. එනිසා එබන්දු තැනකට එන පුද්ගලයේ නියතිවරණ තැනකට නියතිවරණ ගන්නට සමර්ථ තැනකට එනවා කියලා කියන්නේත් ලෙහිසි දෙයක් නෙමෙයි. ඊට පස්සේ දවසක් දෙකක් මේ පුරන්න ඕනේ අවසාන අඩුම වශයෙන්. සාරාසංඛ කල්පලක්ෂයක් පාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පුරන්න ඕනේ. ඉතින් එබඳු පුද්ගලයන් ලෝකේ දුර්ලභ, ඉතාම දුර්ලභයි. ලෙහිසි නැහැ හොයාගන්න. ඉතින් එසේ ගුණධර්මයන් පුරන්න පුළුවන් හේතු සම්පත්තීන් තියෙන චිත්ත ශක්තිය තියෙන පුද්ගලයෝ ඉතාම දුර්ලභයි. ඉතින් ඒ නිසා එබඳු පුද්ගලයෙක් එසේ පාරමිතා පුරලා බුද්ධත්වයට පත් වෙන්න ඉතා අතිශය දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ඉතාම දුර්ලභයි කියලා දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පාරමී උපාරමී පරමත්ත පාරමී කියන පාරමී ධර්මයන් තිස් ආකාරයෙන් පිරීම, පංචමහා පරිත්‍යාගයන් සිද්ධ කිරීම, ඊළඟට ත්‍රිවිධ වූ චර්යාවන් අත්තත් චර්යා ඥාතත් චර්යා ලෝකත් චර්යාවන් මේ පුරණ පුද්ගලයන් ඉතාම දුර්ලභයි. ඉතින් මෙන්න මේ දුර්ලභ පුද්ගලයෙක් අඩුම වශයෙන් සාරසංකල්පලක්ෂයක් පාරමිතා පුරලා බෝධි මණ්ඩලයේදී අරිහත්ත්වය සාක්ෂාත් කරනවාද, ඒ අරිහත්ත්වය සාක්ෂාත් කරගෙන කිරීමත් සමගම ඒ අරිහත් ඵලයත් සමගම අනික් ශ්‍රාවකයන්ට වගේ නෙමේ බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධත්වයත් එක්කම අසාධාරණ ඥාන, සර්වඥතා ඥාන ප්‍රතිලාභය, ඉරිවිදාදී ඥාන උපදිනවා. අනික් ශ්‍රාවක පොදුවේ ශ්‍රාවකයන්ට ඒ සඳහා පරිකර්ම කරන්න ඕනේ, ඒ සඳහා උත්සාහ කරන්න ඕනේ වෙනම. නමුත් බුද්ධත්වයේ සමගම මෙන්න මේ කියන සර්වඥතා ඥාන ප්‍රතිලාභ අසාධාරණ ඥාන ප්‍රතිලාභේ සිද්ධ වෙනවා. ඒ පාරමිතා ධර්මයන්ගේ තියෙන ආනුභාවය, පාරමිතා ධර්මයන්ගේ තියෙන ශක්තියත් එක්ක සිද්ධ වෙන්නා වූ දෙයක්. ඉතින් ඔන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකේ දුර්ලභයි කියලා දක්වලා තියෙන්නේ. ඒ නිසා එබඳු සත්පුරුෂයෙක් ලෝකේ පහළ වෙලා අවුරුදු 2600 ගණක් ගිහිල්ලා තාම ඒ ශාසනය අපි තුළ අපිට තියෙනවා, ඒ දේශනාව තාම තියෙනවා. එබඳු දුර්ලභ අසහාය ලෝකනායකයන් වහන්සේ දේශනා කරපු ධර්මය, සසර දුකින් මිදීම පිණිස දේශනා කරපු ධර්මය තාම අපි තුළ තියෙනවා. ඒ නිසා අපිට විද්‍යමානව පවතිනවා. තවදුරටත් හිතලා බලන්න බුදුරජාන් වහන්සේගේ තියෙන කරුණාව පිළිබඳව. බෝසත් කාලය තුළදී, බුද්ධත්වයේ තුළදී අවසාන මොහොතේ පව අවසාන මොහොතේ අවසාන හුස්ම රැල්ල හෙරෙන මොහොතේත් ලෝක සත්‍යය ගැන හිතුවේ. ඇයි එහෙම කියන්නේ අපි? පරිනිබ්බාන සූත්‍රය කියවලා බලන්න. බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ තමන් වහන්සේගේ ධාතු පරිනිර්වාණයේදී, ඒ ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණයේදී ධාතුන් වහන්සේලා විස්රයාවා කියලා තමයි, ඒක ඝන නොවි විස්රයාවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරේ. ඇයි ඒකට හේතුව? අපේ බුදුර ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ඉතාම ඒ අල්පායුෂික ශාසනයක්නේ. එතකොට ශාසනය නැවත නැවත පවත්වන්නට, ශාසනයේ චිරස්ථිතිය පිණිස අනුසත්වයාට පින් සිද්ධ කරගන්නට මේ ධාතුන් වහන්සේලා නොඑක් නොඑක් තැන චෛත්‍ය හදලා ඒ චෛත්‍යවල තැන්පත් කරලා මිනිස්සු පින් සිද්ධ කරගනී කියන අදහස. ඒ නිසා අවසාන හුස්ම රැල්ල හිතලා බලන්න. බුදුරජාන් වහන්සේ අවසාන හුස්ම රැල්ලේ පවා හිතුවේ මේ සත්වයාට කොහොමද හිතසුව සලසන්නේ කියලා. සත්වයාට කොහොමද ස්වර්ග මොක්ෂ සැප ලබා දෙන්නේ කියන එක අවසාන මොහොත තුල පවා බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා. ඉතින් මේ සත්වයන්ට හිතසුව සැලසීම කියන එක සිද්ධ වෙන්නේ බුද්ධත්වයේදී පමණක් නෙමෙයි. ජාතක කතාවල බලන්න, තමන් වහන්සේත් එක්ක හිටපු පිරිසට ස්වර්ග මොක්ෂ සැප සලසලා දෙනවා, ඒ ජීවිතය තුල ආරක්ෂාව සලසලා දෙනවා. වගේම ඍෂි පැවිද්දෙන් පැවිදුණාට පස්සේ තමන් එක්ක එකට පැවිදි වෙච්ච පිරිසට කර්මස්ථාන කියලා දීලා, භාවනාව කියලා දීලා ඒ අයත් භාවනාව දියුණු කරවල ඒ අයට ස්වර්ග මොක්ෂ සැප ලබලා දෙනවා.
සමහරු බ්‍රහ්ම ලෝක පරායන වෙනවා. බුද්ධත්වයට පත් වෙලා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ප්‍රමුඛ 18 කෝටියක් බ්‍රහ්මයෝ පළවෙනි දේශනාවෙන් මාර්ගඵල සාක්ෂාත් කළා. මේකට මේ අටුවාවේ දැක්කන විස්තරය තමයි තිරෝකුඩ්ඩ දේශනාවේ අවසානයේදී 84 දහසක් සත්වයන් මගඵල සාක්ෂාත් කළා. සුමන මාලාකාර සමාගමේදී 84 දහසක් සත්වයන් මගඵල සාක්ෂාත් කළා. ධනපාල සමාගමේදී දස දහසක් සත්වයන් මාර්ගඵල ධර්ම සාක්ෂාත් කළා. කදිරංගාර ජාතක සමාගමේදී 84 දහසක් සත්වයන් මගඵල සාක්ෂාත් කළා. ජම්බුකාජීව සමාගමේදී 84 දහසක් සත්වයන් මගඵල සාක්ෂාත් කළා. ආනන්ද සිටි සමාගමේදී 84 දහසක් සත්වයන් මාර්ගඵල ධර්ම සාක්ෂාත් කළා. යමමහා ප්‍රතිහාරය පාන අවස්ථාවේදී 20 කෝටියක් සත්වයන් මාර්ගඵල ධර්ම සාක්ෂාත් කළා. තාවතින්ස භවනයේදී තමන් වහන්සේගේ මාතෘ දිව්‍ය රාජයා සාක්ෂි කරගෙන අභිධර්ම ප්‍රකරණයේ දේශනා කරන අවස්ථාවේදී 80 කෝටියක් සත්වයන් මාර්ගඵල සාක්ෂාත් කළා. දේවාරෝහණ සමාගමේදී 30 කෝටියක් සත්වයන් මාර්ගඵල සාක්ෂාත් කළා. සක්කපඤ්ඤ සූත්‍ර දේශනාවේදී 80 දහසක් දෙවියන් සත්වයන් මාර්ගඵල සාක්ෂාත් කළා. පාරායන සූත්‍රාදී දේශනාවන්දී කෝටි 14ක් සත්වයන් මාර්ගඵල සාක්ෂාත් කළා. මංගල සූත්‍ර චූල රාහුලෝ වාද සමචිත්තාදී මේ සූත්‍රයන්දී මාර්ගඵල සාක්ෂාත් කරපු සංඛ්‍යාව මෙපමණයි කියලා දක්වලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ බුදු ශාසනය තුළ විතරක් බලනකොට ඉතා විශාල සත්වයන් ප්‍රමාණයක් සසර දුක් කෙලවර කළා. අරිහත්වේ සාක්ෂාත් කළා. සමහරු පටිසම්භිදා සහිතව ත්‍රිවිද්‍යා අභිඥා සහිතව අරිහත්වේ සාක්ෂාත් කළා. සමහරු එසේ අභිඥා ආදී නැතිව අරිහත්වේ සාක්ෂාත් කළා. අනාගාමී වෙච්ච පිරිස, සකෘදාගාමී වෙච්ච පිරිස, සෝවාන් වෙච්ච පිරිස ඉතා විශාලයි. එහෙම නැතිව ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝක පරායන වෙච්ච පිරිස ඉතා විශාලයි. බුදුරජාන් වහන්සේ නමකට දන් හැන්දක් පූජා කරලා, මලක් පූජා කරලා ස්වර්ග පරායන වෙච්ච පිරිත ඉතා විශාලයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේ නමකට චෛත්‍යයකට මලක් පහනක් පූජා කරලා ස්වර්ග පරායන වෙච්ච පිරිස අනන්තයි, අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනකට වන්දනාමාන කරලා ස්වර්ග පරායන වෙච්ච පිරිස අප්‍රමාණයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තිසරණ සරණ ගිහිල්ලා දාන ආදී කුසල් සිද්ධ කරපු පිරිස ඉතා විශාලයි. මෙන්න මේ විදිහට මෙලව ජීවිතයේ සපවත් කරගත්ත, පරලොව ජීවිතයේ ස්වර්ග පරායන වෙච්ච, දිව්‍ය ලෝකවල උපදිච්ච, බ්‍රහ්ම ලෝකවල උපදිච්ච පිරිස ඉතා විශාලයි. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානම් කියලා දක්වන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ නම් වූ මේ අති විශිෂ්ට, ඉතා දුර්ලභ වූ අසහාය නායකයා නිසා, එක පුද්ගලයෙක් නිසා සත්වයන් සිය දහස් ලක්ෂ කෝටි අනන්ත ගණනකට සසර දුක් කෙලවර කරගන්න අවස්ථාව ලැබුණා. සමහරු අදටත් ඒ ආර්ය දේවතාව මගපල්ලවල ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා, බ්‍රහ්ම ලෝකවල වැඩ ඉන්නවා. සමහරු ධ්‍යාන වඩුපය බ්‍රහ්ම සුවයෙන් වැඩ වාසය කරනවා. අදටත් ශාසනය යම් තාක් පවතිනවා, දේ තාක් සත්වයෝ පින් සිද්ධ කරගන්නවා, සසර සැපවත් කරගන්නවා, පාරමිතා පුරමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගනිමින් සත්වයන් සසර දුක් කෙලවර කරගන්නවා. කවරෙක් නිසාද? මේ එකමක පුද්ගලයෙක් නිසා. එකමක පුද්ගලයෙක් ලෝකයේ පහළ වීම නිසා මේ සිද්ධ වෙන්නා වූ යහපතයි. ඉතින් ඒ නිසා තමයි අපි
ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වන්ට යෙදුනේ බහු ජන හිතාය බහු ජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන. එතර මෙතන දේව මනුස්සානන් කීවට අටකතයි විස්තර කරනවා දේව මිනිසුන්ට විතරක් නෙවෙයි. තිරිසන් සතුන්ට පවා යහපත සැලසුණා. ඉතින් නුවණැති සත්වයන් පින් ඇති සත්වයන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දැකලා හිත් පහදවාගෙන දිවිලෝක ගියපු සත්වයන් නැති. බුදුරජාණන් වහන්සේට ඒ මී පැණි පූජා කරපු ඒ වඳුරා දිවිලෝක පරායන වුණා. ඉතින් අපි දන්න කතා වස්තු බොහොම කීපයි තියෙන්නේ. නමුත් අපි නොදන්න කතරම් නම් සිදුවීම් සමුදායක් අවුරුදු 45 තුළ සිද්ධ වෙන්න ඇතිද? දෙවියන්ට විතරක් නෙමේ මිනිසයන්ට විතරක් නෙමේ තිරිසන් සතුන්ට බොහෝ සත්වයන්ට හිතසුව සැලසුණා. බුදුරජාණන් වහන්සේ නම මේ එකම එක පුද්ගලයෙක්ගේ ඉපදීම නිසා සත්වයන්ගේ මෙලව සැපවත් වුණා, පරලව සැපවත් වුණා, සසර ගමන කෙටි කරගත්තා, සමහරු සසර ගමන සම්පූර්ණයෙන්ම අවසන් කළා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ඉපදීම ලෝකයේ 15 වෙනි ඉතාම දුර්ලභයි කියලා දක්වන්නට යෙදුනේ. මෙවැනි පුද්ගලයෙක් පහළ වෙන්නේ ලෝකය කියලා දැක්වන්නේ. ඒතර ලෝකය කියලා දැක්වන්නේ අවකාශ ලෝක, සත්ව ලෝක, සංස්කාර ලෝක අතරින් මේ සත්ව ලෝකේ. ඒ සත්ව ලෝකෙත් පහළ වෙන්නේ මිනිස් ලෝකේ. ඒ මිනිස් ලෝකෙත් හැමතැනම පහළ වෙන්නේ නැහැ. මධ්‍ය දේශයේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ පහළ වෙන්නේ. සක්වලවල් අතරුනුත් මේ මගුල් සක්වල පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා බලන්න ඒබඳු දුර්ලභත්වය. ඒ නිසා ඒබඳු මිනිසෙක්, ඒබඳු ශ්‍රේෂ්ඨ මිනිසෙක් මේ මිනිස් ලෝකේ පහළ වෙනවායි කියන කාරණය ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉතාම දුර්ලභ කාරණයක්. ඉතින් ඒබඳු සත්වෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය පවතින කාලයක් තුල, සංඝයා වැඩ සිටින කාලයක් තුල ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියන්නේ ඉතාම දුර්ලභයි. දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කරගන්නට ලැබීම, සිල් ආරක්ෂා කරන්න සමත විදර්ශනා වඩන්නට ලැබීම ඉතාම දුර්ලභයි. යම්කිසි කෙනෙක් තමන්ගේ ගෙවල් දුරල අතහැරලා දාලා, ඥාති මිත්‍රාදී නමු දුරල අතහැරලා දාලා, දෙමව්පියන් අතහැරලා, කම්සප අතහැරලා පැවිදි වෙනවා කියලා කියන්නේ ශාසනය තුළේ උතුම් පැවිදි ලබා ගන්නවා කියන්නේ අතිශය දුර්ලභයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැමදාම අවවාද කරේ, මහණෙනි මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, ධර්මයේ ශ්‍රවණය කිරීම දුර්ලභයි, උතුම් වූ පැවිදි දුර්ලභයි, චන සම්පත්තිය දුර්ලභයි, සමහර තරක මේ සද්ධා සම්පත්තිය කියලා දක්වලා තියෙනවා, මනුෂ්‍යාත් භාවයේ දුර්ලභයි. ඒ නිසා අපිට මේ කරුණ කාරණා සියල්ල මේ මොහොතේ ලැබිලා තියෙනවා. ඒබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකේ පහළ වෙලා අදට අපිට දකින්න නැති වුණත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදට විද්‍යමානයි. මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා, ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. හැකියාව තියෙන අයට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරමින්, හැකියාව තියෙන කෙනෙකුට ශාසනය උතුම් පැවිද්ද ලබා ගන්නට අවස්ථාව තියෙනවා. එහෙනම් ඒබඳු ලෝකේ පහළ වෙච්ච අතිශ්‍රේෂ්ඨ පුද්ගලයාට කරන අපි විසින් කළ යුතු ප්‍රහාරය තමයි බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කළේ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීම. හැකියාව තියෙන සත්වයන් තමන්ටත් අර්ථය සලසා ගනිමින් ලෝක සත්වයාටත් අර්ථය සලසනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ සංඝයාගෙන්. පළවෙනි හැටනම අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ දේශනා කරන්නට මුල යහපත්, මැද යහපත්, අග යහපත් වූ ධර්මයේ දේශනා කරන්න. දෙනමක් එකමග වඩින්නට එපා. චාරිකාවේ හැසිරලා බොහෝ ජනයාගේ හිතසුව පිණිස චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං කියලා දේශනා කළේ. ඒ නිසා ඒ දවස එබඳු දවසක් තව දවස් කීපයකින් අපට එළමෙනවා. ඒ තමයි ඇසළ පොහේ දිනේ. ඇසළ පොහේ දිනේ තමයි ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ
ධර්මය දේශනා කරලා ත්‍රිවිධ රත්නය ලෝකයට පහළ වෙච්ච දවස. ඒ නිසා අපි විසින් සිද්ධ කළ යුතුවේ උතුම් වූ එබඳු අසහාය නායකයන් වහන්සේට, අසදෘශ වූ අසම සම වූ බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජාව, තමන් ධර්මාවධාරණ ප්‍රතිපත්ති යෙදෙමින් හැකි කෙනෙක් අනුසත්වයන්ටත් ඒ ධර්මාවධාරණ ප්‍රතිපත්තියේ යෙදවීම කියන කාරණය. ඉතින් මෙන්න මේ එක සූත්‍රයක් ඇසුරෙන් අපි මේ කරුණු කාරණා සිහිපත් කරන්නට යෙදුනේ. ඒ නිසා හිතන්න එපා, නැවතත් අපි අවධාරණය කරන දෙයක් තමයි සූත්‍රයේ කෙටි කියලා. ඒ සූත්‍රයෙන් ගන්න තියෙන ධර්මය සුළුපටු නැහැ. නිසා මේ සූත්‍ර ධර්මය තුළින් බුදුරජාන් වහන්සේගේ අසහාය ගුණය පිළිබඳව විවරණය වෙනවා. ඉතින් අපි මේ කෙටියෙන් යම් පමණකට කරුණු කාරණා ගෙනහැර දක්වමින් විස්තර කරේ. බුදුරජාන් වහන්සේ නමක් හිටියා නම් මේ සූත්‍රය ඇසුරෙන් දවස් ගණනක් බුදුගුණ දේශනාව සිද්ධ කරන්න පුළුවන් වේ. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස, මේ සූත්‍රය සම්බන්ධයෙන් විතරයි. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව. තෙරුවන් සරණයි සන්නස. තෙරුවන් සරණයි හිනවා. සන්නස, මේ එතනදී දැන් අර බුදුගුණ ගැන කියපු නිසා සහ මේ පෙර ජීවිත ජාතක ගැන කියපු නිසා මේ ප්‍රශ්නේ අහන්නේ ඍජුවම දේශනාව සම්බන්ධ නැතත් අර දැන් ජීවිත දානය සහ දානය පුරුදු කරනවා කියන ධර්ම කරුණේදී ප්‍රශ්නයක් පැන නැගුණා අපිට. මේ දැන් තම දරුවා සහ බිරිඳ දන් දෙනවා කියන කරුණ තමන්ට අයිති කියන ප්‍රශ්නේ ආසන්නස එතනදී. එතකොට ඒක සම්බන්ධයෙන් යම්කිසි විවරණයක් තියෙනවද සවන්නස? කොහොමද ඒක අපි පැහැදිලි කරගන්නේ? හරි, හොඳ ප්‍රශ්නක හොඳ ප්‍රශ්නයක්. මේක අපි මේක ප්‍රශ්නේ අපි බෙදා ගන්නට ඕනේ. ඒ කාලේ තිබිච්ච සමාජ සම්ප්‍රදායත් එක්ක විවරණය කරගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඇත්තටම يعني සම්ප්‍රදායික ථේරවාදයේ තුල මේ සම්බන්ධයෙන් එහෙම මම දැකලා නැහැ සිංහලෙන් ලියවෙච්ච පොත්. නමුත් වෙනම ඉංග්‍රීසියෙන් ලියවෙච්ච පොත් තියෙන, විශේෂයෙන් වෙස්සන්තර ජාතකයේ සම්බන්ධයෙන්. වෙස්සන්තර ජාතකයේ සම්බන්ධයෙන් යම් යම් හිතන්නට එපා. මේ අපි අර සමහර කියන්නේ මේ දාර්ශනික පැත්තෙන් කතා කරන, ස්කොලාස්ටික් පැත්තෙන් කතා කරනකොට මේක හිතන්න එපා. මේ ශ්‍රද්ධාව නැතිව කතා කරන දෙයක් කියලා. ඉතින් සමහර කෙනෙක් ඒ කියන්නේ ධර්මයේ කියවනකොට විදේශිකයකට යාට දැනෙන දෙයක් තියෙනවා. එතකොට ඒ අය මේ මේ බඳු බෞද්ධ පරිසරයකින් ආපු අය නෙමෙයි. එතකොට ඒ අයට විශේෂයෙන්ම ඔය කියන ප්‍රශ්නේ ඒ අයට මතුවෙනවා. එතකොට ඒ අය මෙහෙම ගිහි ජීවිතයක එහෙම කිසිම බෞද්ධ පසුබිමක හිටපුවා නෙමෙයි. නමුත් ඒ අය ධර්මය කියවලා භාවනා කරලා යම් විදිහකට මේ ධර්මයට ඇතුළත් වෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිස අතරින් සමහර කෙනෙක් ජාතක කතා කියවලා, ඉතින් ඒ යම් ශාස්ත්‍රීය ඉහළ මට්ටම් වලට ආපුවා මේ සම්බන්ධයෙන් කරපු පොත් තියෙනවා. එතකොට ඒ අයගේ අදහස තමයි නොඑක් මතවාද කීපයක් තියෙනවා. එකක් අපි දෙපැත්තෙන් ගත්තොත් එහෙම හිතන්නකෝ, විසන්තර ජාතකයේ දිහා බැලුවොත් එහෙම විසන්තර ජාතකයේදී තමන්ගේ රාජ්‍ය දන් දෙනවා. සුදු ඇතා දන් දෙනවා, මේ රාජ්‍යයට හිටපු වටිනාම වස්තුවක්. වස්සන්න වැසි වස්සන්න පුළුවන් එතෙක් දන් දෙනවා. හිතන්න වර්තමානයේදී ජනාධිපති කෙනෙකුට ඉන්න ඔය වගේ ඇතෙක් රටක. හරි, එතකොට ඒ රටේ වැසි වස්සන්න පුළුවන් ඇතෙක් ඉන්නකොට ජනාධිපතිතුමා කාගෙන්වත් අහන්න නැතුව ඒ ඇතා වෙන රටකට දුන්නොත් එහෙම මොන ප්‍රශ්නයක් මතුවේද? එතකොට ඒ කාලේ තිබිච්ච පාලන ක්‍රමයේ අද තියෙන පාලන ක්‍රමයේ දෙකක්. ඒ කාලේ තිබුණේ රජතුමා මූලික වෙච්ච ඒකාධිපති පාලන ක්‍රමයක් නෙ තිබුණේ. මොනාක් සිස්ටම් එකක් නේ. අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නේ. එතකොට එදාට ඔක ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට දැන් අදනේ අපි කතා කරන්නේ මේ ෆෙමිනිසම්. එතකොට මේ නොඑක් ආදී කියන්නේ ලිංග භේදයන් සම්බන්ධයෙන් නොඑක් ආදී මතවාද කතා කරන්නේ මේ වර්තමාන සමාජය තුලනේ. ඒ කාලේ තිබුණේ පීතෘ මූලික සමාජයක්. එතකොට පියතුමාට තමයි සියලු අයිතිය එදා පැවරලා තිබුණේ. එතකොට පියතුමා
ගන්න තීරණය තමයි, තාත්තා ගන්න තීරණය තමයි පවුල සම්පූර්ණ තීරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ බඳු සමාජ සන්දර්භයකදී මේ කාරණය ඒ සමාජය තුළ ප්‍රශ්න කරන කෙනෙක් නැහැ. ඒ සමාජය තුළ සියලු දෙනා ඒ කාරණය පිළිගත්තා. ඕක තමයි අපි දාර්ශනිකව එක පැත්තකින් කතා කරන කාරණේ. එතකොට ඒ කාලේ තිබුණ සමාජ සම්මුතිය අනුව ඒ කාලේ සමාජයේ මේක වැරදක් ලෙස පිළිගත්තේ නැහැ. ඒක එක පැත්තකින්. ඊළඟට අපි ගත්තොත් එහෙම යම්කිසි උසස් දෙයක් සාක්ෂාත් කරගන්නට නම් උසස් දේවල් කැප කරන්න ඕනේ. එතකොට Tamanට ඉන්න දැන් හැමෝම කැමති නැහැනේ. කවුරුණත් තමන්ගේ දරුවාව දන් දෙනවා කියන එක හැම කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. කියන්නේ එච්චරටම කියන්නේ නෑ. ඒකනේ අන්තිමටම ගහ යනකොට ආපහු හැරිලා බලන්නේ. ඒ ආදරේ ස්නේහය තිබිච්ච නිසානේ. ඒතර ඒක මේ ලේසියෙන් කරපු දෙයක් නෙමෙයි. කියන්නේ බුද්ධත්වේ නම් වූ ඉතා උසස් ඵලයට පැමිණෙන්නට කරන්න ඕන කැපකිරීම ලෙහිසි පහසු දේවල් නෙමෙයි. එතකොට මේ කැපකිරීම එක පැත්තකින්. එතකොට මේ කැපකිරීම කරෙත් ඉතින් ඒ දරුවොත් ඒ බෝසතන් වහන්සේත් එක්කම එකට අනුයාත වෙලා පිරිසක් කල්ප ගානක් තිස්සේ. එතකොට ඒ ඇත්තේකට උපකාර කරන පිරිසක් අපි මේ පාරමිතා පිරීමේ න්‍යායෙන් ගන්නකොට. ඒ නිසා මේක මේ බෝසතන් වහන්සේ මේ දරුවොත් එක තරහ වෙච්ච නිසා දරුවා දන් දුන්න නෙමෙයි. ඒක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තේරෙනවා ඇති. ඉතින් තමන්ගේ දරුවෙක් පැවිදි වෙනකොට අම්මලා තාත්තලාට දැනෙන දේ, තමන්ගේ දරුවෙක් රට යනකොට අතහැරලා යනකොට දැනෙන ෂෝකේ. ඒ නිසා මේ බෝසතන් වහන්සේ දන් දීම කියන එක කළේ එහෙම මේ ලේසියෙන් පහසු වෙන්නේ නෙමෙයි. ළඟට තමන්ට ඉච්චර හිටපු ආදරණීය බිරිඳ තමන්ගේ හිත රිදවන්න නැතුව ඒක දවසක්වත් ඒ බඳු ඉතින් බිරිඳක්ව අපහරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි පුරුෂයෙකුට. ඉතින් තමන්ගේ නරක කෙනෙක් නෙමෙයි, නරක බිරිඳක් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඉතා ඉහළ තත්ත්වයට පැමිණෙන්න නම් ඉතා ඉහළ දේවල් අතහැරීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ පාරමිතා පිරීමේ න්‍යායෙන් අපිට ඉතින් ඒ විදිහට තමයි ගන්නට වෙන්නේ. අනෙක් විදිහට ගත්තොත් එහෙම එදා තිබුණු සමාජය අද තිබුණු සමාජයයි දෙකක් විදිහට තමයි අපිට හිතන්නට වෙන්නේ. තවත් සීලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට. මේ දැන් යම් කිසි සීලයක් රකින්නකොට ඒක නිසාම දුක් වේදනා හට ගන්නත් පුළුවන් සමහරවිට. එතකොට මේ සීලය නිසා හට ගන්න දුක් වේදනා හරි. දැන් ඉතින් අපේ දුක්ඛ සහගත කාය විඥානය කියලා කියන්නේ අකුසල විපාකයක්නේ. එතකොට ඒ සිල් රැකීමේදී විශේෂයෙන් දුතංග ආරක්ෂා කිරීමේදී ඒ අපිට පහළ වෙන දුක්ඛ වේදනා. ඉතින් ගහක් යට වාඩිලා ඉනකොට අපහසුතාව දැනෙනවනේ. මේ අපහසුතාව දැනෙන අපහසුතාව නිසා ඉතින් ඒ ඇති වෙන වේදනාව අකුසල විපාකයක්. නමුත් ඒ උපකාර වෙන්නේ මතුමත්ෙහි, ඒ උපකාර වෙන්නේ මතුමත්ෙහි නිවන පිණිස. හොඳ උදාහරණයක් කියන්නම් මේක. මජ්ක්‍ධිම නිකායේ මට මතක විදියට තියෙන්නේ සූත්‍රයක තියෙන දෙයක්. මේ සමහරු ඉන්නවා ඒක ලෝකේ නොඑක් බෙහෙත් වර්ග තියෙනවානේ. සමහර බෙහෙත් තියෙනවා බෙහෙත රසයි පැණි රහයි බෙහෙත බීවට පස්සේ ලෙඩෙත් හොඳ වෙනවා. සමහර බෙහෙත් තියෙනවා එහෙම නැහැ හරිම තිත්තයි. මාරුවෙන් බොන්න ඕනේ. නමුත් කොහොම හරි බිව්වොත් එමේ බෙහෙතෙන් ලෙඩේ හොඳ වෙනවා. ඒතර ඒ වගේ දෙයක් තමයි මේ අපහසුතාව විඳිනවා කියන කාරණේ. අපහසුතාව විඳගෙන හිටියට ඒ අපහසුතාවය සංසන්දනය කරොත් එහෙම ඒ අපහසුතාවයේ තුලින් අනාගතයේ ලැබෙන සැපේ, අනාගතයේ තුලින් මිදෙන්නා වූ දුක්ඛ ස්කන්ධය ගැන හිතුවොත් එහෙම ඒ කරන්නා වූ කැපකිරීම ඉතාම සුළු දෙයක්. පාරමිතා පුරණාවදී මේ බෝධිසත්වයෝ
භාර්යාවයි දරුවෝ දෙන්නවයි එහෙම දන් දුන්නේ. හැබැයි ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ රාහුල කුමාරයාව පැවිදි කරවන්න ගෙනියන්නේ. එතකොට ඒකෙදි තමයි එක කලා වුණාට සම්මත ඒ වැඩි හිටියා කියන තමන් භාර්යාවන් පවා දෙන්නේ. කියන්නේ ඒක වැරදි දෙයක් බව පිළිගන්න නේද? ඊට පස්සේ අවසරයක් නැතිව දරුවෙක් මහාන කරන්න මේ බෑ කියන මේ විනය නීතිය තැනෙන්නේ කියන එක. එතකොට ඉන්හන්සේ ඒක සුදුසු නෑ කියන එක තේරුම් අරගෙන නේද කියන ප්‍රශ්න. හරි. අපි මෙතනද විනය පිටකයට අපි අවධානය දෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකේ හිටපු අතිශය ප්‍රජාතන්ත්‍රවාදී නායකයා. විනය පිටකය කියවලා බලන්න හැම තැනකම බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ එක්කෝ භික්ෂුන් වහන්සේලා යම් වරදක් පෙන්වලා ඒ සම්බන්ධයෙන් විවේචනය කරනවා. එහෙම නැත්නම් ගිහියයි විවේචනය කරන එකක් භික්ෂුන් වහන්සේලා දැනගෙන විවේචනය කරනවා. භික්ෂුණීන්ගේ යම් දෙයක් භික්ෂුන් දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේට දන්වනවා. ඒතර හැම වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ මේ සමාජයට ඇහුම්කන් දුන්නවා කියන දෙක කරා. එතකොට නෑ මම තමයි මම මේ සාරාසංග කල්පලක්ෂයක් පාරමිතා පුරලා ආවේ. මම සර්වඥයි. එහෙම හිතියේ නෑ බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිතරම ජනයාගේ හඬට ඇහුම්කන් දුන්නු කෙනෙක්. ඉතින් මම මේක මේ උදාහරණය ගත්තත් විනය පිටකේ පුරාවට මේ ගති ලක්ෂණේ පේන්න තියෙනවා. ඉතින් මෙතනදි සිද්ධ වෙන්නේ රාහුල සාමනා රාහුල කුමාරයා පැවිදි වුණාට පැවිදි කරගත්ත පස්සේ අපේ සුද්ධෝදන රජතුමා අතිශය දුකක් ඇති වෙනුනේ. ඒ අතිශය දුකක් ඇති වෙනවා. ඉතින් හිටපු දරුවෝ පැවිදි වුණා. දැන් ඉතින් ඒ වෙලාවේ කියනවානේ මේ දරු පුත්‍ර ප්‍රේමය කියලා කියන්නේ පුත්‍ර ස්නේහය කියලා කියන්නේ ඇට මිදුළු පවා විහිදී යන දෙයක් ඇට මිදුළු වලට පවා දැනෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි සුද්ධෝදන රජතුමා ඉල්ලා හිටින්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙමාපියන්ගෙන් අවසරයකින් තොරව දරුවෝ පැවිදි කරන්නට එපා කියන එක. එතකොට එතන බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන්ගේ අදහස් වලට ඒ වගේම අපි කියන්නේ එයාගේ හැඟීම් වලට ඉමෝෂන්ස් කියන්නේ ඒවට කොච්චර සාවධානු දාන කියන කාරණේ අපට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ මම බුද්ධ මම සියල්ල දන්න සර්වඥයන් වහන්සේ කියලා එහෙම අමුතු තැනක හිටපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ මානුෂික හැඟීම් වලට පුදුම විදිහට ගරු කරපු පුදුම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ශික්ෂාපදයක් පැනෙව්වේ මහණෙනි දෙමෝපියන්ගේ අවසරයෙන් තොරව දරුවෝ පැවිදි කරන්න එපා කියන එක. ඉතින් මේ උදාහරණේ විතරක් නෙමේ සම්පූර්ණ විනය පිටකේ පුරාවට මෙන්න මේ ගති ලක්ෂණේ පේන්න තියෙනවා. ඒක මේ අතරේ කාරණයක්. ඉතින් මම හිතන්නේ පිළිතුර පැහැදිලි ඇති නේද? තව ප්‍රශ්නයක් තියෙනවා කියවනේ? මම දැන් තව ප්‍රශ්න දෙකක් තියෙනවා වෙලාව කිහිපයක් තියෙනවා. තියෙනවා. නසංසාර දේශනා කියලා දැන් ග්‍රහී පරමාර්ථ දේශනා ගැන කතා කරනදී උන්වහන්සේ එහෙම දේශනාවක් ගැන කිව්වා. ඒකට ඒකේ ඉතුරු ටික සම්පූර්ණ කෙටි දේශ කරනවා ගන්න මම ඉස්සල්ක නිකන් දැන ගන්නන්නේ. බලමු අපි ඉදිරියට කතා කරන්න බලමු අදාළ වෙලාව අනු. ඉතින් සාංශ විනය සම්බන්ධව මම උදාන දෙයක් මේ අහන්නේ. අපි මෑතක දේශනාවක් අපේ දේවාධිපතිතුමා සම්බන්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනාවට සම්බන්ධ වුණා. එතෙන්දී පන්සිල් ගන්නකොට උන්වහන්සේ දැන් කොහොමද දාසනෙකින් ඉඳගෙන තමයි පන්සිල් ඉන්නේ. දැන් මේ පිටසක් සමහර පුතුවල ඉඳගෙන ඉන්නේ. මට තේරෙයි මට පැහැදිලි නෑ මොකද එතන උනේ කියලා. මේ ඉතින් දේශනාව උනු බැලුවොත් එමේ සේකියාවල තියෙනවනේ අපිට භික්ෂුන් වහන්සේ නමකට මිටි අසුනක වාඩි වෙලා පහත් අසුන තමන්ටදී උස්සසුනක ඉන්න කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න බෑ.
තිතෝනි සින්නස්ස. ඒ කියන්නේ හිටගෙන වාඩි වෙලා ඉනගෙන උඩ ධර්මයේ දේශනා කරන්න බෑ. ඉතින් ওই විදිහට තමන් ඇඳකින්න අයකට යානෙකින්න ওই විදිහට නොයෙක් ගොඩක් තියෙනවා ශික්ෂාපද. ඊට පස්සේ කුඩේ ඊළඟ ඉන්න අයට, සරෙපු දාන් ඉන්න අයට, ඔළුව වහගෙන ඉන්න අයට ධර්මයේ දේශනා කරන්න එපයි කියලා තියෙනවනේ. එතකොට මෙතන උන්වහන්සේ මං හිතන්නේ සලකන්නට ඇත්තේ උස්සාසනයක වාඩි වෙලා ඉන්නවා කියන කාරණේ වෙන්නට ඇති. නමුත් ඉතින් මෙතන ඉතින් මට පේන්නේ නැහැ. ඉතින් එතන කොහමද ඇයි නැගිට්ටට පස්සේ අය වාඩි වෙන්න එපයි කියලා කියවේ කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද සේකියාව තියෙන්නේ තිතෝනිසින්න සගිලානස්ස. එතකොට තමන් හිටගෙන භික්ෂුව හිටගෙන වාඩි වෙලා ඉන්න කෙනාට ධර්ම දේශනා කරන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මට පැහැදිලි නැහැ එතන මොකක්ද උනේ කියන එක. මට නම් එක පැහැදිලි නැහැ. එතකොට භික්ෂුන් වහන්සේ හිටගෙන වාඩි වෙලා ඉන්න අයට තමයි ගිහිවෝ වේවා කුමනෝ කෙනෙකුට වේවා වාඩි වෙලා ඉන්න කෙනෙකුට ධර්ම දේශනා කරන්න එපයි කියලා කියන්නේ. එතකොට අනික් අය තමන් උස්සසුනක නම් වාඩි වෙලා ඉන්නේ, අනික් අය පහත් අසුන වල නම් වාඩි වෙලා ඉන්නේ. එතන බිම හෝ වේවා පහත් අසුනක වේවා එතන. ඉතින් මට එහෙම ඇවතක් නම් පේන්නේ නැහැ. ඉතින් අසනීප වෙලා තියෙනවා නම් එහෙම උස්සසුනක හිටියත් කිසිම ගැටලුවක් නැහැ අසනීප ගිලනෙකුට. ඉතින් ඒ කාරණේ මට නම් එහෙම වරදක් මට නම් පේන්නේ නැහැ. ඉතින් මොකද හිටගත්තා කියලා හිටගත්තයි කියලා මේ එහෙම ඇවතක් වෙනවා කියන එක පේන්නේ නැහැ. ඉතින් මොකද වික්ෂුවට තමයි හිටගෙන හිටගෙන වාඩි වෙලා ඉන්න අයට ධර්ම දේශනා කරන්න බැරි. අකුසලයක් කිසිසේත්ම නැති විදිහටනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් බෝධිසත්ව කෙනෙක් ඒ කැපකිරීමේ විදිහ සාමාන්‍යයෙන් අපේ අනිත් සමාජයේ මිනිස්සු කැප කරනවා කියලා ගන්නවා. ඒ කැපකිරීම එක ගැටීමකින් කැප කරනවා නෙවෙයි, ඇලීමකින් කැප කරනවා. කැපකිරීම කරනවා එනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයට අරින් තියෙන්නේ නොඇලී නොගැටී ඒ කැපකිරීම කරන එක තමයි. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ ඒක එතන මේ කාර්කවිතල් කොච්චරක්ද බැරි තරම් සාධාරණ විදිහට තමයි උන්වහන්සේගේ කැපකිරීම ඉදිරියට තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. උන්වහන්සේගෙන් ඒ මම හිතන ඉතුරුලා හරිද කියලා තමයි අහගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම කෙලසුන් මුලිනුපුට අදමලා ඉතින් බුද්ධත්වයටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ సంతාන ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊට කලින් බලන්න බෝසත් චරිත තුලදී. බෝසත් චරිත තුලදී පවා ඒ මානසික මට්ටම උන්වහන්සේ පැවැත්තුවා. ඉතින් ඒකෙන් මට තව දෙයක් එකතු කරන්න මේ අවස්ථාවේ සිහිපත් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලවත් මේකට යොමු කරනවනේ. තමයි තමන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අත්ත්ුක්කංශන පරවම්මන කරන්න එපායි කියනවා. ඒ කියන්නේ තමන් හුවා දක්වන්නටත් අනික් අය හෙලා දක්වන්නත් එපායි කියනවා. අඩුමතරමේ අවසාන වශයෙන් කියනවා මහණෙනි ධර්මයේ දේශනා කරනවා කියන එක ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. සාදුකාරයක්වත් බලාපොරොත්තු වෙන්න එපා කියනවා දායක පිරිසගෙන්. එතකොට භික්ෂුව මේ ධර්මයේ දේශනා කරනවා කියන එක
අඩුතරමේ සාදුකාරයක්වත් බලාපොරොත්තු නොවී හුදෙක්ම ධර්මයේ ශ්‍රවණය කරන සත්වයන්ගේ හිතසුව පිණිස සගමොක්සුව පිණිස සමයි ඒ සත්වයන්ගේ සගමොක්සුව පිණිසයි ධර්මයේ දේශනා කළ යුත්තේ කියන එක බුදුරජාන් වහන්සේ සංඝයාට පවා භික්ෂුන් වහන්සේලාට අවවාද දීලා තියෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාත් මේ කැපකිරීම බුදුරජාන් වහන්සේ යම් මට්ටමකට ශාසන සේවය තුළදී බලාපොරොත්තු වුණා කියන එක පේනවා. පැහැදිලිම ඒ අයගේ එච්චරටම එබඳු ගුණ ධර්මයක් තිබුණා, එබඳු ගුණ ධර්ම ටිකක් තිබුණා. මේකට සම්බන්ධ දේශනාවට සම්බන්ධ නැති ප්‍රශ්නයක් අහන්නේ මේ පටිච්ච සම්පදාය සම්බන්ධයෙන්. ඔබට කමන්නේ නැද්ද මම කියන්නකෝ, මතක තිබුණොත් මම උත්තර දෙන්න. මේ මාගේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් දැන් අර පටිච්ච සම්පදාය අපි මේ සංදි තුනක් වශයෙන් අතීත අධ්‍යයතයි වර්තමානයේදයි අනාගතයේදයි කියලා අපි අර සම්පාදයේ තුනට බෙදලා දක්වනවා ස්වාමීන් වහන්සේ. ඒක වෙනම එදා දැක්වීමක් සූත්‍ර පිටකයේ කෙල්ල නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක ගැන එහෙම තියෙනවද නැත්නම් අපි ඒක අටුවාවෙන්ද ගන්න ඕනේ? එහෙම නැත්නම් මේ අභිධර්ම පිටකයේ තියෙනවද කියන ප්‍රශ්නේ මට ආවේ. මම දැනට කියවලා තියෙන සූත්‍රවලදී, ඒ කියන්නේ දීඝනිකායේ විශේෂයෙන් පටිසම්පාද විස්තර වෙන තැන, ඊට පස්සේ පටිසම්පාදේ සම්බන්ධයෙන් දැක්වෙන විශේෂයෙන් සංයුත්තනිකායේ සූත්‍රවලදී, ඊට පස්සේ පටිසම්පාද විභංගයේදී, ඉතින් එහෙම විවරණයක් පාලිය තුල මට හම්බෙලා නැහැ. ඉතින් මට හම්බෙලා තියෙන්නේ මේ විවරණේ අටුවාව තුල. දැනට ඉතින් මගේ දැනුම අනුව ඔය විවරණේ තියෙන්නේ අට කතාව තුල තමයි. අද දවසේදී අපි සිද්ධ කරගත්තා වූ මේ ධර්ම දේශනාවේ, ධර්ම ශ්‍රවණමේ, ධර්ම සාකච්ඡාමේ පුණ්‍ය සම්භාර ධර්මයන් දෙවියන්ට, මළගේ ඥාතීන්ට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. මේ කුසල ධර්මයේ අපි සෑම සියලු දෙනාටම බුදුරජාන් වහන්සේ නම් වූ අසහාය උතුම් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට කරන්නා වූ ධර්ම බුද්ධ උපහාරයක් වේවා, ධර්ම උපහාරයක් වේවා, මහා සංඝ රත්නය කරන්නා වූ සංඝ පූජාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ට, මළගේ ඥාතීන්ට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, එත්තාවතා ච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං, සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං, සබ්බේ භූතාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං, සබ්බේ සත්තාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං, චිරන් රක්ඛන්තු මං පරං. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවන් ප්‍රාර්ථනා කරගනිමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ, සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, සබ්බ දුක්ඛා පමුඤ්චතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.